පීගනුවේ මූලද්‍රව්‍ය ගැන උගන්වන මාස්ටර් ක්ලාස් එකේ 9 වෙනි පාඩම. මේ පාඩමේ මම දුල පුතාලට උගන්වන්නේ නයිට්‍රජන් ගැන. නයිට්‍රජන් ස්වභාවයේ ද්විපරමාණුක අණු විදිහට වායුගෝලයේ පවතිනවා. අණුක නයිට්‍රජන් වල, ඒ කියන්නේ N2 වල ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩාක් අඩුයි. ඒකට හේතුව විදිහට කියන්නේ නයිට්‍රජන් අණුවේ නයිට්‍රජන් පරමාණු අතර පවතින ත්‍රිත්ව බන්ධනයක්. එතකොට ත්‍රිත්ව බන්ධනයක් විඝටනය කරලා පරමාණු සෑදීම සඳහා සැපතු ශක්ති ප්‍රමාණය වැඩි නිසා නයිට්‍රජන් වල ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි කියලා කියනවා. අපි ඒක අනුව සටහන් කරගනිමු. වායුගෝලයේ N2 විදිහට නයිට්‍රජන් පවතිනවා. N2 වල ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩක් අඩුයි. අපිට හේතුව පැහැදිලි කරන්න පුළුවන්. N2 අණුවේ නයිට්‍රජන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධනයක් පවති. නයිට්‍රජන් පරමාණු අතර පවතින ත්‍රිත්ව බන්ධනය විඝටනය කර නයිට්‍රජන් පරමාණු සෑදීමට ඉහළ ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා. එනිසා N2 අණු නයිට්‍රජන් පරමාණු බවට පත්වෙමින් ප්‍රතික්‍රියා කිරීමට ඇති නැඹුරුව ඉතාම අඩුයි. හැබැයි N2 විදිහට පවතින නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරන අවස්ථා කිහිපයක් දකින්න ලැබෙනවා. එක අවස්ථාවක් අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. ඒ අවස්ථාව තමයි දෙවැනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයි අය ලිතියම් නයිට්‍රජන් වායුව සමග රත් කරපුවාම ඒ ප්‍රතික්‍රියාවෙන් අනුරූප නයිට්‍රයිඩේ සෑදෙනවා. ලිතියම් සහ දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය නයිට්‍රජන් වායුව සමග රත් කළ විට අනුරූප නයිට්‍රයිඩේ සෑදේ. අපි උදාහරණයක් විදිහට ලියමු. ලිතියම් නයිට්‍රජන් වායුව සමග රත් කරපුවාම ලිතියම් නයිට්‍රයිඩ් හැදෙනවා. ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරන්න පුළුවන්. තව උදාහරණයක් ලිව්වොත් මැග්නීසියම් නයිට්‍රජන් වායුව එක්ක රත් කළාම මැග්නීසියම් නයිට්‍රයිඩ් හැදෙනවා. ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරන්න පුළුවන්. අපි ඒ කාරණය සටහන් කරගනිමු. නයිට්‍රජන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි අකුණු ගසන අවස්ථාව වගේ ඉහළ උෂ්ණත්වය ඇතිවන අවස්ථාවලදී නයිට්‍රජන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා නයිට්‍රික් ඔක්සයිඩ් හදනවා. අපි ඒක ලියමු. අකුණු ගසන අවස්ථාවෙනි ඉහළ උෂ්ණත්වය ඇතිවන විට නයිට්‍රජන් වායුව ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කර නයිට්‍රික් ඔක්සයිඩ් වායුව සාදයි. විලියන්න පුළුවන් ප්‍රතික්‍රියාව. නයිට්‍රජන් වායුව ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කිරීමෙන් නයිට්‍රික් ඔක්සයිඩ් වායුව හැදෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ අකුණු ගසන අවස්ථාවැනි ඉහළ උෂ්ණත්වය ඇතිවන අවස්ථාවවලදී විතරයි. යන්තම් රත් කළාට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒ කාරණේ සටහන් කරගනිමු. මේ විදිහට හැදෙන නයිට්‍රික් ඔක්සයිඩ් වායුව වායුගෝලයේ තියෙන ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ප්‍රතික්‍රියාවත් ලියාගමු අංග සම්පූර්ණත්වය සඳහා. අපි ඊළඟට බලමු නයිට්‍රජන් ප්‍රදර්ශනය කරන ඔක්සිකරණ අංක ගැන. නයිට්‍රජන් ඍණ 3 ඉඳලා ධන 5 දක්වා ඔක්සිකරණ අවස්ථා ප්‍රදර්ශනය කරනවා. ඒ මාතෘකාවක් නයිට්‍රජන් ප්‍රදර්ශනය කරන ඔක්සිකරණ අවස්ථා. නයිට්‍රජන් වල ඍණ 3 ඔක්සිකරණ අවස්ථා අපිට දකින්න ලැබෙනවා ඇමෝනියා වලදී සහ ඇමෝනියම් ලවණ වලදී. ඇමෝනියා, ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් සල්ෆේට් මේ වගේ අවස්ථා උදාහරණ විදිහට ගන්න පුළුවන්.
ඊට අමතරව නයිට්‍රජන් වල ඍණ තුන ඔක්සිකරණ අවස්ථා අපිට දකින්න ලැබෙනවා නයිට්‍රයිඩ වලදී මැග්නීසියම් නයිට්‍රයිඩ් ලිතියම් නයිට්‍රයිඩ් මෙන්න මේ වගේ නයිට්‍රයිඩ වලදී නයිට්‍රජන් වල ඔක්සිකරණ අංකය ඍණ තුනයි ඊළඟට නයිට්‍රජන් වල ඍණ දෙක ඔක්සිකරණ අවස්ථාව දකින්න ලැබෙනවා හයිඩ්‍රසීන් වලදී මේ සංයෝගයට කියන්නේ හයිඩ්‍රසීන් නයිට්‍රජන් වල ඍණ එක ඔක්සිකරණ අවස්ථාව දකින්න ලැබෙනවා හයිඩ්‍රොක්සි ඇමයින් වලදී මේ සංයෝගයට කියන්නේ හයිඩ්‍රොක්සි ඇමයි ඒ උදාහරණ ටික ලියමු අය නයිට්‍රජන් වල ඍණ තුනෙන් එක ඔක්සිකරණ අංකය අපිට දකින්න ලැබෙනවා සෝඩියම් ඒසයිඩ් වගේ ඒසයිඩ වලදී නයිට්‍රජන් පරමාණු ඔක්සිකරණ අංකය ඍණ තුනෙන් එකයි නයිට්‍රජන් පරමාණුවේ බිඳු ඔක්සිකරණ අවස්ථාව ධන එක ධන දෙක ධන තුන ධන හතර ධන පහ මෙන්න මේ ඔක්සිකරණ අවස්ථා දකින්න ලැබෙනවා නයිට්‍රජන් වල උදාහරණ ලියන්න උත්සාහ කරලා බලමු අපි වීඩියෝ එක ප්ලේ කරන එක නතර කරලා මේ එක ඔක්සිකරණ අවස්ථාව සඳහා උදාහරණ විදිහට සංයෝග අඩුම ගානේ දෙකක්වත් ලියන්න උත්සාහ කරන්න ඒ විදිහට සංයෝග දෙකක්වත් දීලා ඉවරලා වීඩියෝ එකේ ඉතිරි ටික බලන්න නයිට්‍රජන් වල බිඳු ඔක්සිකරණ අංකයක උදාහරණයක් තමයි N2 වායුව නයිට්‍රජන් වල ධන එක ඔක්සිකරණ අවස්ථාවක උදාහරණයක් තමයි නයිට්‍රස් ඔක්සයිඩ් නයිට්‍රජන් වල ධන දෙක ඔක්සිකරණ අවස්ථාවක උදාහරණයක් තමයි නයිට්‍රික් ඔක්සයිඩ් නයිට්‍රජන් වල ධන තුන ඔක්සිකරණ අවස්ථාවක උදාහරණයක් තමයි නයිට්‍රජන් ට්‍රයොක්සයිඩ් අය නයිට්‍රයිට වලදී නයිට්‍රජන් පරමාණු ඔක්සිකරණ අංකය ධන තුනයි පොටෑසියම් නයිට්‍රයිට් නයිට්‍රජන් පරමාණු ඔක්සිකරණ අංකය ධන තුන වෙනවා නයිට්‍රස් අම්ලයේදී නයිට්‍රජන් පරමාණු ඔක්සිකරණ අංකය ධන 4 වෙන අවස්ථාවක් තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුවේදී නයිට්‍රජන් පරමාණු ඔක්සිකරණ අංකය ධන 4යි. ඒ වගේමයි නයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ්. නයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් වලදීත් නයිට්‍රජන් පරමාණු ඔක්සිකරණ අංකය ධන 4යි. නයිට්‍රජන් වල ධන 5 ඔක්සිකරණ අවස්ථාව සඳහා උදාහරණයක් තමයි නයිට්‍රජන් පෙන්ටොක්සයිඩ්. නයිට්‍රික් අම්ලයේදී නයිට්‍රජන් පරමාණුවේ ඔක්සිකරණ අංකය ධන 5යි. පොටෑසියම් නයිට්‍රේට් වගේ නයිට්‍රේට් වලදීත් නයිට්‍රජන් පරමාණු ඔක්සිකරණ අංකය ධන 5යි. එතකොට මේ විදිහට අපිට පුළුවන් නයිට්‍රජන් ප්‍රදර්ශනය කරන එක් එක් ඔක්සිකරණ අවස්ථාව සඳහා උදාහරණ ලියන්න. ඊළඟ පාඩමේ මම දුල පුතලට උගන්වන්නේ නයිට්‍රජන් සාධන ඔක්සි අම්ලයක් වන නයිට්‍රස් අම්ලය ගැන. අපි ඊළඟ පාඩමෙන් මුණ ගැසෙමු.